අද කතාව දෙවියන් සූර්යා සමග උදහස් වෙයි. ගුණාන්දේ ගුණාන්දේ අයියෝ ගුණාන්දේ පොඩ්ඩක් හැපේවා විතරයි. ඔය හැපියවන අරේ දේවාලේ මල කෙලියන්නේ ගුණාන්දේලාදී. ඇයි මොකක්ද වෙලාදී? ඇයි මොකක්ද වෙලාදී කියලා දැන් උපුදුවා කියලා බලන්න නැද්ද උදේට පොඩ්ඩක් ඔවා. දැන් මොනා බලන්නද? දෙයනේ පල්ලා ගිහිල්ලා. අනේ නිකන් ගෑවකට මට එපා වෙලා දින්න ඔකත් එක්ක වැඩ කළා. ගිහි බාර පැනලා ගිහිල්ලා මම එකන් ආවද? දැන් දැන් ඔල අත්‍යාදුවේ ගහගෙන. මේ බලන්න ඉරකන්නේ නැහැ හොඳේ අනේ ආවුද ආරම්ම නම් සේර බලන් ගිහලා රෙද්ද වෙදලා දාලා ගිහිල්ලා. අන්න කිලෝ ගන්න හදනවා දෙයියා. හරි මම කියලා දිනවා යන තැනක ඕන තැනක බලයන් මං අමාරුවෙන් ගත්ත ආයුධ ටික දියලා බලයන් කියලා. ගියේ බාරත් ඕක ගෙනිලා මඤ්ඤොක ගහ ගලෝ ගලෝ ඉද්දදී මං ගෙනාවේ. ත්‍රිශූලේ අරන් ගිහිල්ලා මේක මඤ්ඤොක ගලවන්න. ඒවනම් කමන්නේ ගුරුනාදේ මේ රත්තරන් ආභරණ අර පුන් කල සේර වතුරු දාන. ඒවනම් ඉදින් ප්‍රඥා නැහැ බං ඔය රත්තරන් ගාපු ඒවනි. ඔරිජිනල් ඒව ඔක්කොම අපේ ගෙදරනි. අප්පඩේරි එතකොට ඒව රත්තරන් නෙමෙයි බං රත්තරන් ගාපුවා. අප්පඩේරි මං කනවා එනම් දැන් අරන් ගියපු යොංගෙන් අම්බාන. මොකක් නම් බගිවි නෑ මං කිව්වේ අපරාධය හොඳේ වයින් තියන්න තිබෙන්නේ. මම ඕක දැනගෙන හිටියා. ඔය දාලා තිබ්බ රත්තරන් මාල දෙක තුනක් නැති වෙද්දී කවුරු හරි ඕවා අරන් ගිහිල්ලා උගස් තියන්න try කරනවා කියලා මං දැනගෙන හිටියා. ඒ දන්න හින්දාම තමයි ඔරිජිනල් ටික මං අරගෙන තියාගෙන ඔය ඉමිටේෂන් නම් මම ඒව ටික දාලා තිබ්බේ ඒ જાතියේ. ඒක නම් මාත් දන්නවා. නාද මදන්. ඔය මාල ඉමිටේෂන් කියලා එකක් දීලා මං කියලා ගත්තානේ. ඒගාරි මොකද්ද උඹ කිව්වේ? නෑ ගුරුනාන්දේ මම මොනවත් කියවේ නෑ. මොකුත් කියවේ නෑ. උනාට මට මොකක් හරි එකක් ඇහුණා වගේ. දැන් හැබැයි මතක තියාගනින් දැන් ඔය දෙයියට වෙන්නේ තෝකම තමයි. අනේ මම දන්න යංකෝ බලන්න ඉතින්. නෝකත් එකපාරක් ගිහිලා වගුවත් තියලා පොලිසියට යනි. දෙයියා. මහ ගොන් හරකෙක්. මම එදා පොලිසියට ගිහිලා අපදීලා ගෙනාවේ නැත්තම් තාමත් අර මේ ඊර කූඩු අස්සේ දිලිසි දිලිසි ඉන්නෝක. කොහේ කොතන බැනලා ගිහිල්ලා හිටියත් මේ ගෝලයා අපේ ගෑණි ගිහිල්ලා කොහමද දෙයියා කියපු ගමන් ඔය ඉන්න තැනකින් එනවා බං ටග්ගල මෙහෙම කරද්දි මොකද කියන්නේ මම බිබි ඉද්දැද්දි හරි මට ඇවිල්ලා ගෑ ගැහුවට මම ගණන් ගන්නෑ හැබැයි මගේ මට බයින බැනිල්ලට අරු හැංගෙනවනේ මේ දෙයියා නැති වෙලා තිබ්බොත් බං ඔක්කොම හමාරයි දැන් මොනවා වුණත් මේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනවනේ මේකට ඔව් රෙද්ද වහලා තමයි මේ මිනිස්සු කරන්න වෙන්නේ ඒකින්ද වරෙන් ගිහිල්ලා කොහෙන් හරි දෙයියා හොයාගෙනෙමු බැරි වුණොත් අපේ පවුලට ගෙමු පවුල කොමාරි ගාලා කිහිල්ලේ ගහගෙන ඉන්නේ ඔකව Neth FM Atapass නම්දේ ඔයද මෙච්චර දවසක් ගිහින් ඉදිය කියනවා දෙයියා මට එපා වෙලා තිබුණේ මර මේ රස්නේ දරා ගන්නත් බෑ ඒ අස්සේ මුන් අවුරුදු කියලා ආස්ගුරු යවලා එකක් මගේ ජෝති අස්සේ ගියා මේ ජෝති අස්සේ එකක් ගියාට තමුසේ මොකටද ඔච්චර කලබල වෙන්නේ ආස්ගුරු කීයක් මගේ ජෝති අස්සේ ගිහිල්ලා තියනවාද මං කලබල වෙලා තියනවාද ඒ වුණාට මේ ආපු එක ඩුම්බ ඩුම් ගෑවා මම ගිහිල්ලා නතර වුණේ කලින් හිටපු ගහක් උඩ ඔවා ඔච්චර ගණන් ගන්න එපා ඔයි දවසක් මං හොඳට අර බූරු ඇඳගෙන ඉඳාගෙන ඉද්දැද්දි තුම්මුලස් කරලා ගෙනල්ලා අපේ කොල්ලා කෙලින්ම මගේ බූරු ඇඳ ඇස්සේ දීලා තිබ්බා ගොමදාදී එකපාරට මං කලබල වුණා මේක ගිනි ගන්නවා කියලා මං දුවන්න බඩබඩ කරලා සරම ඇඳගෙන පටලලා මේද්දි මාව පැටලලා වැටුනේ ඔයි තුම්මුලස් කරලා උඩටමයි ඔයි එදා තමයි මං දැනගත්තේ බෝම්බෙට වඩා චූට්ටක් පොඩ්ඩක් විතර තමයි සැර අඩුයි කියලා ඒකේ මුළුමගේම තුවාල ඒ වුණාට කබු හද්ද මම නම් මේ දේවල් තව එක මොහොතක් ඉන්නේ නැහැ කියලා තමයි එළියට බහලා ගියේ මේ රදින්ජප් ගහන එක ඉවස ගන්න බැරුව මම රදින්ජපද්දු කරලා උඩ ගහනවනේ කබු මහත්තයෝ ඒක තමයි ගොන් අලියෝ කිව්වේ බොට දෙයිය හැටියට දේවාලට වෙලා ඉඳහන් කියලා මේ කොල්ල ගුරුට්ටෝ මේ දවස්වල රදින්ජපද්දු ගන්නවා ඒක නවත්තන්න බෑනි දේවාල ඉන්නත් නැහැ හෙන්ඩෝන් ගානවා මෙහෙන්ඩෝන් ගානවා හෙන්ඩෝන් ගානවා මෙහෙන්ඩෝන් ගානවා මෙහෙ මගේ වයිෆයි ඩිස්කනෙක්ට් වෙලා ඔක්කොම අවුල්ලා අරේ මේ දේව මණ්ඩලෙත් එක්ක මේ මීටින් කරගන්නත් බරුව ඉන්නේ Zoom එකෙන්. අනේ මේ ඔය දේව මණ්ඩලය ගැන මට නම් කියන්න බෑ මතක් කරන්නත් එපා. සත පහකට ඇති වැඩක් තියෙන දේව මණ්ඩලයක් නෙමෙයි. වැස්ස ඉල්ලුවාම දෙන්නේ අවුව. අවුව ඉල්ලුවාම දෙන්නේ මේ වැස්ස. හරි මේ දවස් ටිකෙම පායලා අවුරුද්ද දවසේම වැස්සනේ බං. කවුද ඔය ඉල්ලුවේ?
ගම්හද්දෝ මම නම් එන්නේ මේ ඔක්කොම ඉවරනාට පස්සේ. ඔය ගමේ අවුරුදු 20 ඉවරනාට පස්සේ තමයි මම එන්නේ. මේ මගුල් කරන්නට මෙන්න මේ වරෙන් ওই ගහින් බැහැලා. තේරෙනවද? ඕ ඇවිල්ලා తాවගාලික ගස්. තේරෙනවද? මුගින් බැහැලා වරෙන්. අර ගිහිල්ලා අපූර්වට අර ෂෝක් එකට තියෙන දේවාල ඉඳා. එක කඩියක් ඇවිල්ලා කියනවා ඒගොල්ලන් එක්කෙනා වරුදු කුමාරි කරන්න කියලා. තව කඩියක් ඇවිල්ලා මේ කියනවා ඒගොල්ලන් කෙනා වරුදු කුමාරි කරන්න කියලා. මම කාවද වරුදු කුමාරි කරන්න කියලා කියල්ලෝ මඩ බෑ. මං එන්නේ නෑ. මේ දෙයියා එහෙම කියනවා තමයි බං. හැබැයි උඹ කියපන් දෙන්නවම කරනවා කියලා. එක එක එක් කෙනෙක් ගියපන් හරි වාගේ කෙනා තමයි මං මේ අවුරුදු කුමාරි කරන්න කියලා. ඉතින් අනිත් දෙකෙනාට ගියපන් ඔයාවම තමයි මං අවුරුදු කුමාරි කරන්න කියලා. හරි. දැන් ඔහුගේ සංවිධායක මන් ලැකිලෙක් ඉන්නවනේ. මට කියන්න බුලොන මං කියනවා. ඔයානේ කියන්නේ. ඔයා කිව්වට පස්සේ උන් මට තමයි පොල් ගහන්නේ උන් පෙරදුරට පස්සේ මං ගියා අවුරුදු වලත් මේ කඩට ගෑවනේ බබෙල්ලා. හරි හරි බං එහෙම තමයි අවුරුද්දෙන් අවුරුද්දට ඔය කට්ට ගන්න වෙනවා. හැබැයි බලපන් ඉතින් දැන් ඔය අවුරුදු කුමාරියන්ට ගියේ උන් ඔක්කොම අවුරුදු කුමාරියෝද බලපන්. උඹ ඔය විශ්වෝපු උනාට මට ගානක් එනවනේ මෙන්න මේ වරින් යන්නේ. හරි මං එන්න. දැන් බලපන් අර තීරිච්ච ළමයා පූජාවක් කරන් දවස් දෙකක් ආවා. උඹ නෑ. හරි ඔප්පු කරලා යන්න. හරි මට තියාගන්න පුළුවන් දතු මේ උඹ නැතුව ඔය දේවාලේ. උන්ගේ මාමලා කියලා තියෙන ළමයාට තනියෙන් නම් ඔය දේවාලට යන්න එපා කියලා. අන්තිමට මම ඔය බාරේ වාමනයට ඔප්පු කරමු කියලා මම තිරයක් අස්සේ මේ අපේ ගෝලයාව තියලා බාරේ ඔප්පු කළා. ඈ ඔව් මූ තමයි බාර ගත්තේ. ඒ නිසා ඔබ කැමති හැමදාම වාමනය හැටියට මූ ඕකේ රජ කරනවට නෑ නෑ එහෙනම් වරියන්න දේවල්ට. Neth FM Atapass ගුණාන්තේ ගුණාන්තේ කවුද ඇවිල්ලා ඉන්නවා මොකද කරන්නේ එන්න ගියන් යවන්න එපා අලුත් අවුරුද්දේ කවවත් හරෝලා දෙයියා ඉන්නවනේ දෙයියා ඉන්නව දෙයියා ආයන්නේ හරි එන එක එන්න කපු මහත්තයා අලා හරි හරි අලුත් අවුරුද්දෙන් පස්සේ හොඳයි හොඳ නෑ මොකද හොඳ නෑ කියන්නේ මම මැරතන් තරගේ දිනන්න බාරයක් වෙලා ගියේ. ආ ආ ආ. ඒ වුණාට මම ආවේ 21 වෙනියට තමයි තරග ඉවර කරන්න. අප්පා ඒ ලොකු දෙයක් නේ. අන්තිමයට ආවනන්නේ ප්‍රශ්නේ දෙන්නේ. ඉතින් ඒකේ පෙදිවි 26යි නේ. මං තා 21 වෙනියට ආවේ. මොකද ඔය 21 වෙනිය කියන්නේ? ඒ කියන්නේ තරග කරුව මට කලින් හිටියා 29ක් වෙනකන්. මට ඉස්සරෙන් තරගේ පැනලා නම දුන්නා ඌ 26. මම 21. ඕනම් ඇත්තනම පරාද වෙච්ච එකමයි හොඳ කාලකන්නිය. ඇයි එහෙම කියන්නේ? ඔය මොනවද මං ඔය ගණන් හදන විදිය? ඉතින් 28 29 20 21. ඔයිද මං 20 21 මං ඇහුවමයි. බබා ජකු මින් බූරුවෝ 20 පස්සේ තියෙන 21. ඊට පස්සේ 22. 21 මූ මාර ගණන්නේ මූ කියන්නේ. හරිද කොමාරි මං ආවේ අන්තිමට මෙච්චරද දෙයියන්ට බාර වෙලා. ඔය පූජා පඳුරු වට්ටි ඔක්කොම තියලා මාව ගමේම මැරදෙන්න එක එක කරන්න එතකොට මං අහලගන් හතේම එක වෙනවයි කියලා කියලා. මේ මේ තරඟට ගියේ. කොහෙද ඉතින්? හරි දැන් පොඩයි දැන් 21 නේ උඹ. ඔව්. හරි දැන් බලන් උඹ පළවෙනියට ආවනේ ගෙලින්ම දේවාලට. ඔව්. අන්න බලන් දැන් අර 20ම එnde ඉස්සෙල්ලම බාවනි. ඉතියේක ලොකු දෙයක් නෙමෙයිද? මහුලක් කතා කරනවා. දැන් මට පොඩ්ඩක් කියන්න එකට ආවේ කවුද? එකට ආවේ මේ අර පල්ලෙයා ගෙදර චූටියයි උඩා ගෙදර මේ ඇසලින්ගක් පුතයි. එතකොට මේ දනෝනෝ නගේ මේ බාලකොල්ලයි. තුන් දෙනාම කොහොමද මම එකට ආවේ? හරිද උඹ එකට තමයි ආවේ. එතනින් මේ මංගාවෙන් පිටද්දි හරියටම එකයි එකයි. මම ගෙම් ගොන්න මූසලේ මූණන් ඇත්තම මේ උඹ ගණන් හොරින් කියන්නද මං ඇහුවේ තරංගෙන් එකට ආවේ කවුද කියලා. තරංගෙන් එකට ආවේ මෙයා. මේ කවුද අපේ මේ සුදු චූටිගේ කොල්ලා. අන්න බලපන් දැන් සුදු චූටිගේ කොල්ලා. කොච්චර නම් මෙහෙම මේ දේවාලට ඇවිල්ලා පූජාවල් තිබ්බද? ඒක අපි තිබ්බට වැඩිය තිබ්බද? නැත්තම් ඌ හැමදාම දවස ගානේ ඇවිල්ලා තරංගෙට තරංගේ දැන් අද නම් අද උදේ පාන්දරත් ඇවිල්ලා පූජාවක් තියලා ගියේ. ඔය සුදු චූටි. ඔය අපේ මේ වාමනියත් එක්කම නෙබම් පූජාව තියෙන ටිකේ හිටියේ. කවුද වාමනය කියන්නේ? මේ මගේ ඕලයා. මම. ඉතින් කොහොමද මං ඌට දිනුව නොදී? ආ අන්න මිනිස්සු. අනික අපේ මේ කප් මහත්තයානේ ප්‍රධාන විනිශ්චකරුවනේ. මන්ද කනේ මට උඹ කියන්නේ 21 කේනියා එනකන් ඉන්න කියලා දෙතෙන්ට 1 2 3 තේරුවා මං ගියා මේ බලංගව මූ කියන කතාව මේ රැළම එනකන් ඉන්න කියලාද මූ කියන්නේ ඒ උනට කට්ටිය කියන්නේ විනිශ්චය මණ්ඩලේ සුදු චූටිගේ පුතාට ඇද්ද කියලා මොනවද දාන්ද
නෑ සපෝට් එක දුන්න කියලා එයා හොර පාරකින් ලුවාවේ නියමිත පාරේ ආවෙත් නැහැලු හොර පාරෙන් ඇවිල්ලාලු එයා පළවෙනියා වුණේ නැත්තම් එයා ආවේ අටවෙනියට විතරලු අපිට ඒව අදාළ නැහනේ බං ඉස්සෙල්ලා මේල නූල කැඩුවේ යානේ ඈ ඉතින් නූල කඩාගත්ත එක්කෙනාට දෙනවා අපි Neth FM Atapass දැන් මේ ඔයගේ ප්‍රශ්නේ විසඳුණානේ නෑ විසඳුණා හරි දැන් මොකක් තව තියෙන්නේ මම දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන ආමේ තරගේ මට තමයි දිනුව හම්බෙන්න ඕනේ ඔව් දැන් හම්බුන් නැත්තේ ඇයි මට නෙමේ දුන්නේ ඒකත් දුන්නේ අර සුදු ජූටිගේ පුතා ඉතින් ওই දෙහි ගෙඩිය හැන්ද තියාගෙන අනේකේ ඌ ලස්සන්ට ඒක ගෙනිච්චානේ මොන ලස්සන දූ හැන්ද දෙහි ගෙඩිය අලවලා තිබ්බේ අනේ මේ බබලන් ඉදියාගෙන බොරු කියන්නේ ඇත්තෙන්න බා හොඳේ එතන ඌ බිත්තර අල්ලලා දින්නේ ඒ රබර් බිත්තර දැල්ලුවේ කට්ටිය කිව්වේ මේ දවස්වල බිත්තර පට්ට ගන්න ඒක නිසා රබර් බිත්තරයක් තමයි දීලා තින්නේ කියලා අනේ පලයන් බයි යන්න බොරු කියන්නේ නැතුව අනිත් උන්ගේ බිත්තර පුපුරන්නයි ඌගේ බිත්තරේ පුපුරන්නේ නැති වෙන්නයි හේතුව මොකද්ද කියහන් අපි අන්තිමට ඒක පොලේ ගහලා බැලුවා හා එතකොට එතකොට කියන්නේ ඉතින් ගහ මේ පොලේ ගහපු ගමන් බම්පෙල කෙලිම අතට යාවනේ බා හා බිත්තරය මොකද්ද බං උනේ මොකද කිව්වේ කපුහත්තයා කුණාද මොකටද ඒක කියන්නේ කි බිත්තරේ ගහපු ගමන් බිඳුරා කියන්නේ ආපම් මේ අහපංකෝ බිත්තරේ ගහපු ගමන් බිඳුරා බං ඊළඟට පැටි අතට ආවා අර බවුන්සලාව කිව්වේ නෑ බවුන්සලා නෙමේ දැන් බිත්තරේ ගැහුවානි ඔව් ගැහුවාට පස්සේ බං කෙලිම පැටි අතට ආවා ආ ඒ කියන්නේ බිත්තරේ බිම බැදිච්ච ගමන් දෙපළු වෙලා ගිය ගමන් කෙලින්ම කුකුල් පැටියා උඩට ඇවිල්ලා මගේ අතට ආවා තාත්තේ මං ආවා කියලා ඈ අයියෝ ගුණාද මොනවද ඔය කියවන්නේ ඔච්චර කියවන්න එපා කුකුල් පැටව ඔය ම කතා කරන්නේ කතා කර තාත්තේ කියන්නේ නෑනේ සීයේ කිය එහෙමද එතකොට අර මේ අන්දයට කිරි කැවීමකින් කොහොමද මම පෙරදුනේ අම්මා උඹ කාටද කැවුවේ කියන් කිරි උඹ ඇස් දෙක බැඳලා දැම්මට පස්සේ උඹ ගෙලිම හැන්දයි කිරි හට්ටියයි ගෙනිහිල්ලා වෙන පාරක ගිහිල්ලා ප්‍රධාන සංවිධායකගේ වයිෆ්ටනේ කවාගෙන ගියේ ඒකත් කැවුවේ කටට නෙමෙයි ඉතින් උඹ ඔය ගානට බේරලා හිටපිය ගැන සතුටුයි කිරි අන්තිමට කන් වලින් බේරුනේ ඉතින් ඉතුනම් එයා කනවා කියලා තප් තප් ගාලා මමයි අල්ලලා සංවිධායකව නවත්ත ගත්තේ නැත්තං එවිල තමයි කනා මුට්ටිය බිඳීමේ තරගේ පටන් ගන්න හෑ එතකන් කනා මුට්ටිය බිඳීමේ තරගේ තිබ්බේ නැන්ද තිබ්බා තියන්න ඕන මෙන්න තීදී ඌ පොල් අරගෙන යන්න හැදී උඹට ගහන්නනි මම නවත්ත ගත්තේ හින්දා තමයි බේරුනේ මේ පැපා එකගේ ඇස් දෙක බේරලා මේ බඳලන තියෙන්නේ ඒ නිසා දන්නේ නැහැ කියලා අර සංවිධායක පවුලත් මහරයිනේ බං ඇයි එහෙම කියන්නේ ඇයි එහෙම කියන්නේ බං ඔච්චර මේ කිරි තැන් තැන් වලට කවද්දි කටල්ලන්න නැතු හිටියන්නේ Neth FM Atapass මේ කපු මහත්තයා අයි මං ඔබ තාම ගියේ නැත්ද යන්නේ කොහොමද මම තීපු පූජා වල හැටියට මට මේ අවුරුදු උත්සවයේ කිසිම තරංගකින් ජයග්‍රහණයක් හම්බුන්නේ නැහැනේ ජයග්‍රහණයක් හම්බෙයිද මං ඔබ අනවශ්‍ය තරංග වලටනේ ඔක්කොම හිටියේ ගිය පාර බනිස් කැමේ තරගෙන් අඩුම තරමට ප්ලාස්ටික් කෝප්පයක් හම්බුණා මේ පාර බේසමක් කරි හම්බෙයි කියලා ඉතින් හිටියේ මේ පාර මුකුත් නැහනේ උඹට ප්ලාස්ටික් කෝප්පෙකුත් හම්බුන්නේ නැහැ හොඳට මතක තියාගනි එහෙනම් එතන තිබ්බේ තේබීමේ තරගයට තිබ්බ ප්ලාස්ටික් කෝප්පෙ තමයි උඹ අරගෙන ගියේ උඹ දිනලා නෙමේ වැඩි අවබෝධයකින් ඉඳලා ඇත්තින්න එපා අර සංවිධායක මණ්ඩලයට තේ දෙනගෙන ආපු කෝප්ප නැත්නම් අන්තිමට උණ්ඩ බොණ්ඩ කෝප්පනේ කෝප්පනේ කියන්නේ මූ එකක් ගත්තේ ඉතලා අනිත් තරම් කරුව සිදුව කෝප්ප උණ්ඩ දෙන එක ඔක්කොම ටික අරන් ගියා ඔක්කොම අරන් ගියා එතකොට බේසමකුත් හම්බුණානේ අයියෝ බං ඒ කෝප්ප ටික හොදන්නගෙන ආපු බේසම උඹ ඒකත් කේන කැලගෙන ගියානේ ඈ මගෙන් අහගන්න එපා ගිය අවුරුද්දේ තරංගේ ගන්න හොඳේ උඹ මේ අවුරුද්දේ තරංගේ ගන්න විතරක් කියපන් මේ ඒ උනාට මට දෙයියන්ට මේ කියලා මොකක් හරි එකක් කරගන්න ඕනේ මොකද මං පූජා තිබ්බ විදියට මං ඉතින් මොකක්ම හරි තරගයකින් මං දිනයි කියලා දැන් බලන්න මං පිටිගොඩේ මේ කාසිය හොයන්න ඉදිරිපත් වුණා කොහෙද පිටි විතරයි කාසිය නැහැ ඉතින් උඹ කරේ පිටි ටික දාපු ගමන් කාසිය හොයන්න ගත්තනේ කාසිය දාන්න එපා මං පිටිගොඩේ කාසිය හොයන්න ඉතින් කාසිය තිබ්බේ නැහනේ ඉතින් කාසිය සංවිධායක මණ්ඩලෙ ඊට පස්සේ දාන්නේ උඹ දාන්න ඉස්සෙල්ලා මං තරගෙන් පැනලා උඹ පිටි ඇස්සේ පිටි ඔක්කොම නාගෙන හෙව්වේ එතකොට අරුන්ට කාසියක් දාන්න වෙලාවක් තිබ්බේ නෑ. උගේ සාක්කුවේ කාසිය. අයියෝ මං පිටි නෑවනේ. ඔව් පිටි නෑවට පස්සේ එතන පිටි නෑනේ. ඉතින් කාසිය දාලා වැඩක් තියනවද? බඩ තිබ්බේ ඒකම තිබ්බ විවිධ ඇඳුම් තරඟයට ඉදිරිපත් වෙන. ඉදිරිපත් වුණා. ඇයි හම්බුනේ නැද්ද? නෑ ඒත් ප්ලේස් එක හම්බුනේ නෑනේ. උඹ කාටද හිටියේ ගියා? මේ මෙහාටනේ. මොකද්ද? මේ ග්‍රීස් යකාටනේ. අන්න වැරදි එකක් නී. උඹ ඒ වෙලාවේ ග්‍රීසියකට නැතු උඹව පිටි නාගන්න හිටියේ. උඹට ඉන්න තිබි පිටි මකුණට.
අනිත් එක ගොන් අලිය මතක තියාගනින් අච්චර යහපැත්තේ අර තරගයක් තියෙනවා ග්‍රීස් ගහේ නැගීම. එහෙම තරගයක් තියෙද්දි උඹ පිටි නාගෙන ඇවිල්ලා ග්‍රීස් යකාට ඉදිරිපත් වෙලා හරියනවද කියන් ගොන් මෝලා. හරි හරි ඉතින් මම මේ ග්‍රීස් ගහ ගාවටත් ගියා. ග්‍රීස් ගහේ නැගපු කොල්ල සෙට් එක උන්ගේ ග්‍රීස් ටික යවා ගත්තේ මගේ පිටිටි කරන්නේ. නුගා ඒකනේ මං ග්‍රීස් එකට ආවේ. අයියෝ බම්බ කෙලින්ම ඔය මොන මගුලක්වත් නැතුව ඒ පැත්තේ මේ පැත්තේ රවුම් ගහන්න නැතුව කෙලින්ම විවිධ ඇඳුම් තරංගෙට පිටිමැක්කට හිටියානම් ඉවරයි. ඔව් නේද මං ආව නිසා ඔක්කොම ටික දිව්වනේ. මම නිකන් හරි කිව්වා නම් මම තමයි පිටිමැක්කා කියලා කිව්වා නම් අද මේ ප්‍රශ්නෙත් නෑ. ඒ මොකද? එහෙනම් ඉතින් කට්ටිය උඹ එකතු කරලා ගිනි උඩ කරලා දානවනේ. මොකද පිටිමකුලගේ වෙන හානියක් නෙවෙන්නේ. අපරදිරියෝ නේද? හොඳ වෙලාවට මං ග්‍රීස් එක ආගෙව්වේ. ඒ කියපු ගමන් නෙවන් අර අවුරුදු කුමාරි තරඟට ආපු කෙල්ල ටික තේරම දිව්වේ. ඇයිද නැහැ දිව්වේ නේද? උංගෙ ඉතේ ග්‍රීස් එක ආව කියලා. අපරදිරියෝ නේද? ඊට පස්සේ නම් බෝ අර වඩාගෙන එක්කන් ගියේ පොලිසිය කට්ටිය. මං ග්‍රීස් කාගෙන මෙතනටත් ආවද කියලා වඩාගෙන යද්දි තමයි අර මමයි සංවිධායකයි දෙන්න දුවගෙන ගිහලා බෝ බේරගත්තේ. හැබැයි මේ පොලිසිය කට්ටියත් එක්ක මට පුදුම කේන්තියක් එන්නේ මේ හොඳේ මේක මහත්තයෝ. ඇයි මොකද පොලිසියත් එක්ක උඹට කේන්තියක් ආවේ? දැන් අපේ වත්ත පහල කසිප්පු පෙරන කර්මානිස් අයියා. ඔව් ඔව්. කුඩු එන්න කසිප්පු ගහලා. ඔව්. අවුරුදු උත්සවේ මේ ෂේප් එකේ බඩු ටිකක් විකුණන්න කෑන් එකත් අතේ තියන් ආවා. යාරි ආවනේ. ඉතින් මේ අපේ විවිධලුන් තරගේ බලපුන් ඉතුයි මූ ඇත්තටම මූ වේබද්ද ටින්නේ කියලා මෙන්න මූ අරගෙන මේ මුගේ ඉදිරිපත් කිරීම නියමයි කියලා මූ පළවෙනි ස්ථානේ දුන්න විවිධලුන් තරගේ. කට වැඩ කරන්න එපා. මේ කපු මහත්තයත් මේ විනිශ්චය මණ්ඩලයේ හිටිය මට ඒකයි කනගාටු. මේක මේ කනවදේ වගේ ඇත්තටම බීලා ඉන්න කාටනේ පළවෙනි ස්ථානේ දුන්නේ. ඇයි එහෙම කරේ? ඇයි එහෙම කළේ කියන්නේ උට කන්ට කරලා කිව්වනේ බූලිය දීපන් උඹ පළවෙනිය කරනවා කියලා. ඈ ඊට පස්සේ අපි බමරු වගේ හිටියේ. නැත්තං ඉතින් සංගීත සම්දර්ශනේ පටන් ගත්තට පස්සේ අපි හමු වෙන්නේ බං ඉන්නේ. ඌින්ද තමයි අපි ආතල් එකේ හිටියේ. එතකොට මේ හර්මානික්ස් අයියට දීපු තෑග්ග මොකද්ද කසිප්පු කාරයට හිටියට? ඌට 25000ක් දුන්නානේ. 25000ක් කසිප්පු කාරයට හිටියට විවිධ ඇඳුම් තරංගේ. ඒ කොහොමද ඒක මහත්තයෝ? ඒ කොහොමද කියන්නේ? ඒක අපි දන්නේ රටේ නීතියනේ බං. ඈ? ඕනේ. පොලිසියෙන් ඌට ගහලා තියෙන දඬ 25000යි. Net FM Atapass කොහරි කපු මහත්තයෝ මේ දෙයියෝ මේ කවුද මෙයා ගෝලයා මේ ඔය කරපු වැඩේ අන්තිම කැතයි අසික්කිතයි මේ ගමේ හැමදාම පුද පඳුරු දෙන මේ දේවාලයට හැමදාම පුද සත්කාර කරන අපිව හලලා පිටගමේ ගියේ කවුරුදු කුමාරියක් කරා පිටගමේ ගියේ කවුරුදු කුමාරියක් කරා නැතෝ ඉතින් බෝ අවුරුදු කුමාරිය කරන්න බලන්නේ ඉතින් මම අවුරුදු කුමාරි කරන්න තිබ්බනේ ඒකනේ මේ කියන්නේ ඉතින් බං කොහමද බං පිරිමියෙක්ව අවුරුදු කුමාරි කරන්නේ කපු මහත්තයෝ දැක්කනේ මම අවුරුදු කුමාරි තරගයටත් ආවනේ අප්පට සිරි බා අවුරුදු කුමාරිටත් ආවද ඉතින් උදේ ඉඳන් තිබ්බ එක තරගයකටවත් මේ සහභාගී වෙලා දිනන්න හම්බුන්නේ නැහනේ සංගීත පුරු තරගයට ගියා පුටුව කැඩුනා සංගීත තොප්පි තරගයට ගියා තෝ තමයි තොප්පිය ගල් කරේ කියලා එලෝ ගත්තා බනිස් කෑව තරගයට ගියා නූලේ බනිස් එල්ලන්න කලින් බනිස කෑවයි කියලා ගහලා එලෙව්වා ඊට පස්සේ බෝතලයට වලල්ල දාන්න ගියා බෝතලේ අරන් මාරු වුණා හැමින් බයිසිකල් පදීමේ තරගෙට ඉදිරිපත් වුණා දෙපාර බෑග්වේ රෝද දෙක ගඩලා දෙපැත්තට ගියා ඉතින් අන්තිමට මේ එකකින්වත් ගොඩේවන්නේ නැහනේ ඊට පස්සේ මං ආවා අවුරුදු කුමාරිට අම්මපා ගියා අම්මපා කියන්නේ කපු මහත්තයා මගේ අතින් අල්ලලා මේ හරියටම මේ මහපටැඟිල්ලයි මේ දබරැඟිල්ලයි අතර වල මිරිකලා කිව්වනේ මං ඔයාට එක දෙන්නම් කියලා අම්පර මර මතකයි ඔය කේස් එක. ඒ උඹද හිටියේ. නෑ තුයි ඉතින් මට වෙන්නේ ඔයා දින්නොත් මේ ධාර දොර දෙකේ ෆ්‍රිජ් එක ඔයාට. ඔයා දින්නොත් මේ අවන් එක ඔයාට. ඔයාට රට සංචාරයක් තියෙනවා මාත් එක්ක පිලිපීනේ හැරිලා නුවර. කොච්චර දේවල් මට කිව්වද? ඒත් මට ඔයා දුන්නේ නෑ නේ කපු මහත්තයා වැඩක් නෑ. මට නටන්න කිව්වා මං නැටුවා. මට සින්දුවක් කියන්න කිව්වා මං ඒක කිව්වා. හරිද? මට කැට්වෝක් එක දාන්න කියලා කිව්වා මං පූස වගේ ඇතිලිලා කැට්වෝක් එක දැම්මා. ඔයා මට හරි හරි අත විතර කැල්ලෝ විතර කියහන්කෝ. පස්සර තට්ටුවකුත් දැම්ම. හරි ඔවා කියන්නේ බාබා මෙතන මං කිවි නැන්නේ. ඔබ නොද බං අත්තරම හිටියේ. එහෙම කරපු මට දෙන්නේ නැතුව මේ ජින්දු පිටි හැමදාමත් දන්න මට දෙන්නේ නැතුව අර එහා ගමේ කෙල්ලෙක්ට දුන්නා. ඒකිනි උඩ කියන එකේ.
අනේ බම් මේ 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 කොළුගෝ ඕකට මාත් එක මේ මේ උඹ මේ අමනාපකම් තියාගන්න එපා මං උඹවම තමයි තෝරලා තිබ්බේ හැබැයි ඕකනේ උනේ අර අපේ අපේ മന്ത്രിතුමා ඇවිල්ලා හිටියනේ බම් මිනිස් මණ්ඩලයට ඇයි മന്ത്രി මොකද කිව්වේ එයා කිව්වනේ ගෙලින්ම එයාගේ සෙක්‍රටරිවත් කරගන්න බැරි වුණා ඔය ළමයාව අඩු ගානේ මේකට හරි දාලා යාව මේ ඉදිරිපත් කරලා පළවෙනිය කරන්න ඕනේ මේ තරංගෙන් හරි මෙයාව පළවෙනිය කරන්න ඕනේ එයාගේ අක්කගේ දුව කියලා කිව්වනේ බම් ඒ වුණාට කරපු වැඩේ කැතයික මහත්තයා මේ කොල්ලෝ ඈ ඇත්තටම උඹද මං හිටියේ ඔව්ද මං ගිහිල්ලා කෙලිම මයිල් ඔක්කොම රේසර් කරලා ඊට පස්සේ විග් එකක් කොණ්ඩෙට දාලා මේකප් කරලා ලිප්ස්ටික් ගාලා ඊට පස්සේ මේ මොනවාද මේ නියපොතු ටිකක් මේ මේ අලෝලා ලස්සනට පාට කරගෙන මම තමයි නැග්ගි ස්ටේජ් එකට මේ ඇත්තම කොල්ලෝ ඈ මට ඇත්තම උග හරි සැකයක් තියෙනවා බං ආ ඇත්තනම උඹමද කියලා මේ හිටියේ හෙට බරෙන් ගෝ ඒ ටික ආපෝ වැඳගෙන මේ පැත්තේ Neth FM, Atapass.